රජය ආරක්ෂා කර ගැනීම සඳහා කොන්දේසි විරහිතව ඔවුන්ට ඉදිරි මහමැතිවරණයේදී සහය දෙන්න. මේ වෙලාවේ අපි කිසිම ඉල්ලීමක් ජාතික ජන බලවේගෙන් ඉල්ලන්නේ නැහැ. කැලණි වයර් කිසිගින්නක් නැහැ. කිසිගින්නක් නැහැ. කැලණි ෆයර් ෂීල්ඩ් වයර්. අපිට ඕනේ මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න. මේ ජනතාවාදී ආණ්ඩුව වැටුණොත් මේක විශාල අපරාධයක්. අපිට නිදහසේ මැරෙන්න පුළුවන් වෙන්න. අපි හිසනම ආචාර කරන්න ඕන මේ රටේ බහුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට. නමුත් මේ ජයග්‍රහණය ඉවසා විඳ දරා ගන්න බැරි අපේම කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවේදී දූෂණයට ලක් වෙච්ච අය, වෙනත් වෙනත් වැරදි වලට ලක් වෙච්ච අය, ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආය කැහි පොට ගහ ගන්න හදනවා සරමේ කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාට හේතු වෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජරා ජීර්ණයට පත් වෙච්ච අය අද බලනවා කොහොමද පාර්ලිමේන්තුවට රිංග ගන්න කියලා. ඒ නිසා ඒගොල්ලෝ සමහර අය කුසලාන හදා ගන්නවා, තව තව සන්දාන හදා ගන්නවා, පුටුව සන්දාන හදාගෙන හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිල්ලට දීලා පාර්ලිමේන්තුවට රිංගලා මේ ජනතාව දිනාගත් ආණ්ඩුව අසිරු තත්ත්වයටපත් කරන්න හදන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමාල මොන සභාපතිවරයා යටතේ දින්නේ නිදහස් පක්ෂය? අපි කිසි සභාපතිවරයෙකුට දෙබිලේ නැහැ. සභාපතිරු නැද? මිනිස්සුයි නැවේ. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ ඇත්ත. මේ විදයාට යද්ද දෙන්න අර කතාවක් දැම්මනේ. දැන් අරගොල්ල කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ හරියට අපිත් එක්ක ඉඳලා ඉවත් වෙලා ගියා කියලා වගේ. මේ කණ්ඩායම තමයි කුමන්ත්‍රණය කරේ. කොයි කණ්ඩායමද? ඔය දැන් ඔය කතා කර කණ්ඩායම උතන 40ක් නෑ. උතන 8 දිනක් විතර ඉන්නේ. කියන්නේ 8 දිනක් කියන්නේ මේ මෛත්‍රීපාල සිසේන මහත්තයා සංවිධායකකම් දීපු 8 දිනක් විතර ඉන්නවා. මේගොල්ල තමයි අර විජේදාස රාජපක්ෂත් එක්ක එළියට ගිහිල්ලා, ඒ වගේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අපිට අපිව පක්ෂෙන් එළියට දාන්න හදපු කණ්ඩායම තමයි ඒ. එතුමා ඒගොල්ලන් දැන් මාරන් නිකුත් කළේ. ඒගොල්ලන්ට කිසිම තනතුරක් නැහැ. ඔතන හිටියනේ වැඩබලන ලේකම් කීර්තුරු, වැඩමන ලේකම් කීර්තුරු අතිරියනේ. ඉතින් අයින් කරානේ. ඒතර භාණ්ඩාකාරක මේ ඔය මේ ගුණවර්ධන හිටියනේ මේ මයිලංගනේ. අයින් කරානේ අධිකරණයෙන්ම අයින් කළා. දැන් මම ඒක මට පැහැදිලි කරන්න දෙන්න. දැන් නීත්‍යානුකූලව නිමල් සිරිපාල සභාපතිවරයා විදියට ඉන්නවා. දුමින්දි සානායක ලේකම්වරයා විදියට ඉන්නවා. මම කියන්නේ ගහන්න භාණ්ඩාකාරක විදියට ලසන්තල්ගේ වන්නේ ඉන්නවා. ඒක පක්ෂ මූලස්ථානයේ අපි කටයුතු කරගෙන යනවා. ඒක අපි දේශපාලන මණ්ඩලයේ කැඳවන්නේ අපි. ඊළඟට මධ්‍යම කාරක සභාව කැඳවන්නේ අපි. විධායක සභාව කැඳවන්නේ අපි. මේ තුනෙන්ම මේක සහතික කළා. ඒක මැතිවරණ කොමසාරිස්වරයා පිළි අරගෙන තියෙනවා. අපිට විරුද්ධව කිසිම තහනමක් මේ වෙනකන් අධිකරණයෙන් දීලා නැහැ. අමතුම මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. පොඩකින් අපිට අපේ CC එක තහනම් කරන්න අධිකරණයට ගියා විජේදාස රාජපක්ෂ. හරි ගියේ නැහැ ප්‍රතික්ෂේප කරා. අපේ විධායක සභාව තහනම් කරන දයසිරි ජයසේකර අධිකරණයට ගියා. ඒක හරි ගියේ නැහැ. ඒක ඉවත් කරා. අපිට කිසිම බාධාවක් නැහැ මේ කටයුතු කරගෙන. ඔවුන් කියන්නේ ජවිපෙට සහාය වෙනවා කිය. ජවි කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නු කියන්නේ මම කියන්නේ ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම පාවිච්චි කිරීම වැරදි ඒගොල්ලෝ. ඒගොල්ලෝ විජේදාස රාජපක්ෂත් එක්ක ගියේ කණ්ඩායම. අන්තිමට එතනින් ගිහිල්ලා සමගි ජන බලවේගයට ගියා. ඒ අය මේ අපිත් එක්ක මේ කඳ උරේ ඉඳපු කට්ටිය නෙමෙයි. දයාසිරි ජයසේකර ඉන්නකො කියන්නේ දයාසිරි ජයසේකරත් එක්ක ඒගොල්ලෝ ගියා. ගිහිල්ලා එහෙම මන් දන්න විදියට එහෙම නාම යෝජනා ලැබෙන්නේ නැහැ. කොහෙන්ද? මේ සමගි ජන බලවේගයෙන් ඒගොල්ලන්ට නාම යෝජනා ලැබෙන්නේ නැහැ. මේ කණ්ඩායමට. මොන කණ්ඩායමද? මේගොල්ලෝ ඔය කතා කර කණ්ඩායම. ඒගොල්ලෝ ගියාද? මේගොල්ලෝ පහුගිය ජනාධිපති වෙන කාටද වැඩ කරේ කියලා බලන්න. දැන් මේ පටලවගෙන කියන්න එපා. මම දැක්ක හැම වෙලාවෙම කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතීතේ හිටියේ හරි. හිටියා විලකුලකෝ කියන තනතුරු නැහැ. ඒක ව්‍යාජව පත් කළා. ඒක අධිකරණයෙන් අත්හිටවල නවත්තලා තියෙනවා.